ඉන්දිය සංචාරය තුළ තරග තුනකදී ලකුණු 549ක් රැස් කිරීමත් එක්ක වසර පහක් ටෙස්ට් ලකුණු 16 සීමාව පසු කරන්න සමත් වෙන හේඩන්ගේ ඉහළම ටෙස්ට් ගිණීම තමයි සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලබාගත් ලකුණු 380. හේඩන්ගේ ආරම්භක ප්‍රතිකරණ සගයා විදියට නම් කරලා තියෙන්නේ ඉන්දියාවේ විරේන්ද්‍ර සේවාග්. ආරම්භක ප්‍රතිකරු විදියට සේවාග්ගේ විශේෂත්වය උනේ වේගයේ පන්දුවට පහර දෙන රටාව ටෙස්ට් පිටියේ සාර්ථක කරගත්ත ප්‍රතිකරුවෙක් වුණ එක. ඉන්දියාවෙන් ත්‍රිත්ව ශතක දෙකක් රැස් කරගන්නත් සේවාග් සමත් වෙලා තියෙනවා. අංක තුන ප්‍රතිකරුව විදියට නම් කරලා තියෙන රිකී පොන්ටින් අංක තුනට නම් වෙන්නේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඔහු අංක තුන ප්‍රතිකරුව විදියට පෙන්ලා තියෙන හැකියාවනුත් එක්ක පොන්ටිට තැන් ලැබෙද්දී සංග ද්‍රාවිඩ් වගේ අංක තුනේ සුපිරි වැඩකාරයන්ට කණ්ඩායමේ තැන අහිමි වෙලා තියෙනවා. කණ්ඩායමේ අංක හතර ස්ථානයේ හිමි කරගෙන තියෙන සචින් තෙන්ඩුල්කර් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වගේම වැඩිම ශතක ලාභියා වෙන සචින් ඉන්දියා කණ්ඩායමට එන්නේ අවුරුදු 16 දී. ජාතික කණ්ඩායමට ඇවිත් වසර 24ක් ඉන්දියා කණ්ඩායම නියෝජනය කරන සචින් පසුගිය කාලේ බිහිවුණු සුපිරිම දක්ෂයෙක් කියන එක මුළු ලෝකෙම පිළිගන්න කරුණක්. අංක පහ ක්‍රීඩකයා විදියට නම් කරලා තියෙන තවත් සුපිරි ප්‍රතිකරුවෙක් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 400 සීමාව පසු කරපු පළවෙනි සහ එකම ප්‍රතිකරුවා වන බ්‍රයන් ලාරා තමයි අංක පහට නම් කරලා තියෙන්නේ. සුපිරි කොදෙව් ක්‍රීඩක පරපුරකින් පස්සේ තමන්ගේ කණ්ඩායම ජාත්‍යන්තරයේ ඉහළ තලයක තබා ගන්න ලොකු වෙහෙසක් ගත්ත ක්‍රීඩකෙක් විදියට තමයි ලාරා සැලකෙන්නේ. මේ කණ්ඩායමේ තුන්ගිරියව් ක්‍රීඩකයන්ගේ තැන හිමි කරගෙන තියෙන්නේ මෑත ඉතිහාසයේ ලෝකයේ බිහිවුණු සාර්ථකම තුන්ගිරියව් ක්‍රීඩකයෙක් වන ජැක් කලිස්. කලිස් ටෙස්ට් ප්‍රතිකරුවෙක් වගේම පන්දු යවන්නෙක් විදියට වේගවත් තනතිරුවල වගේම මන්දගාමී තනතිරුවල වැඩ පෙන්නපු සුපිරි ක්‍රීඩකයෙක් කියලා තමයි සලකන්නේ. කණ්ඩායමේ කඩුළු රකින්න විදියට තෝරලා තියෙන ඇඩම් ගිල්ක්‍රිස්ට් සාමාන්‍ය කඩුළු රකින්නාගේ වගකීම කඩුළු රකීම කියන දේ වෙනස් කරලා ප්‍රතිකරුවෙක් විදියටත් ඕස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් එක විදියටම වගකීම් ඉටු කරපු ක්‍රීඩකයෙක් තමයි ගිල්ක්‍රිස්ට් කියන්නේ. කණ්ඩායමේ වේගපන්දු යවන්න අතර මුලින්ම ඉන්නේ වාසිම අක්‍රම්. කොහොමත් වේගපන්දු යවන්නෙක් විදියට පන්දු දෝලණය කිරීමේ සුපිරි හැකියාවක් තිබුණු අක්‍රම් ප්‍රතිකරුවෙක් විදියටත් පාකිස්තාන කණ්ඩායමට ලොකු සේවයක් කරපු ක්‍රීඩකයෙක්. ලෝකයේ වැඩිම ටෙස්ට් කඩුළු ලාභියා වන ශ්‍රී ලංකා නාමයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉහළ තැනක ලියන්න ලොකු සේවයක් කරපු මුරලි මේ කණ්ඩායමට නම් කරලා තියෙනවා. බටහිර විනිසුරුවන්ගේ බොරු චෝදනා එක්ක වාර්තාගත පන්දුවීමක නිරත වුණු මුරලි ක්‍රිකට් පිටියේ බිහිවුණු මැජික් කාරයෙක් කියලා තමයි ක්‍රිකට් විචාරකයෝ හඳුන්වන්නේ. කණ්ඩායමේ දෙවන පන්දු යවන්නා විදියට නම් කරලා තියෙන්නේ ග්ලෙන් මැග්‍රාත්. හොඳ ඉපිලීමක් එක්ක නිවැරදි ඉලක්කයට පන්දු යවපු මැග්‍රාත් ඔහුගේ කාලයේ ප්‍රතිකරුවන්ගේ වීදිකාවක් කියලා තමයි හැඳින්වුවේ. මැග්‍රාත් විශ්‍රාමගේ ලෝකයේ වැඩිම ටෙස්ට් කඩුළු ගත්ත වේග පන්දු යවන්නා විදියට මුරලිගේ දඟපන්දු සහායකයා විදියට නම් කරලා තියෙන්නේ ෂේන් වෝන්. මුරලිට පමණක් කඩුළු ප්‍රමාණයෙන් දෙවෙනි වුණු වෝන් ඕස්ට්‍රේලියාව වගේ වේග පන්දු යවන්නන්ට වැඩි සහයක් තියෙන තනතුර තියෙන රටක වැඩිපුර ක්‍රීඩා කරලා ඕස්ට්‍රේලියාව බිහි කළ සාර්ථකම පන්දු යවන්නා විදියට ක්‍රිකට් ජීවිතය අවසන් කිරීමත් හරි අපූර්ව සිද්ධියක්. මේ තමයි කණ්ඩායම. ඔයාලා හිතන්නේ මේ කණ්ඩායමේ ඉන්න ඕන ඒ නම් කරලා නැති ක්‍රීඩකයෝ කවුද? මෙවැනි වීඩියෝ දිනපතා බලන අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එකට subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ තවත් නැවුම් තොරතුරු සමගින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.